රබීන්ද්‍රනාත් තාගෝර්, ඔයා අහලා තියෙනවද රබීන්ද්‍රනාත් තාගෝර් ගැන? පාසල් අධ්‍යාපනයේදී කලාව විෂයක් විදිහට ඔයා හදාරලා තියෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම දන්නවා එතුමා ගැන. එහෙනම් මම අද කතා කරන්න යන්නේ රබීන්ද්‍රනාත් තාගෝර්තුමා පිළිබඳව. ඊට කලින් පුංචි ආරාධනාවක් කරනවා. ඔයා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක press කරන්න. ඔයා එහෙම කළොත් ඔයාට පුළුවන් අපේ නවතම videos upload කරපු ගමන් දැනගන්න. එහෙමනම් අපි බලමු රබීන්ද්‍රනාත් තාගෝර්තුමා කියන්නේ කවුද කියලා. 1861 මැයි මාසේ 7 වන දින උපත ලැබූ රබීන්ද්‍රනාත් තාගෝර්තුමා ගීත ලිවීම ආරම්භ කරනු ලැබුවේ ඔහුට වයස අවුරුදු 8 දී. උපතින්ම කවි ලිවීමෙහි දක්ෂයෙකු වූ මෙතුමා ප්‍රථම කාව්‍ය සංග්‍රහය එළිදක්වනු ලැබුවේ වයස අවුරුදු 16 දී. ගීත නිර්මාණය කවි නිර්මාණය පමණක් නොව මෙතුමා කෙටි කතා රචනයෙන්ද දස්කම් දැක්වූවෙක්. එබැවින් මෙතුමා විසින් රචිත ප්‍රථම කෙටි කතා සංග්‍රහය 1876 වර්ෂයේදී එළිදක්වනු ලැබුවා. මෙතුමා කළ සේවාවන් අතර සංගීතය ජනතාවට අවශ්‍ය පරිදි සකස් කිරීම, බෙන්ගාල සංගීතය, චිත්‍රකලාව වැනි සේවාවන් පෙන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම ඉන්දියාවේ හා බෙන්ගාලයේ ජාතික ගීය නිර්මාණය සිදුවන්නේද රබීන්ද්‍රනාත් තාගෝර්තුමා අතින්. මෙතුමාගෙන් කලාකෙතට සිදු වූ සේවය අතිවිශාලයි. එබැවින් මෙතුමා ගුරු දේව යන කීර්ති නාමයෙන්ද පිදුම් ලබන්නට තරම් වාසනාවන්ත වුණා. නර්තන ශිල්පියෙකු නොවූ මෙතුමා නර්තනයට ඇති කැමැත්ත නිසාම නර්තන ශිල්පීන්ගේ ගෞරව ආදරයට පාත්‍ර වුණා. නර්තනය සාහිත්‍ය හා සංගීතය ඇතුළු කලා කටයුතු වලට කැපවීමෙන් කටයුතු කළ වෙනත් සංගීතඥයෙකු ආසියාවේ නැති තරම්. මෙතුමා ශ්‍රේෂ්ඨ ගණේ කලාකරුවෙක් වෙන්නේ අන්න ඒ නිසා. සෑම ශාස්ත්‍රයක් කෙරෙහිම දක්ෂතා දැක්වූ හේයින් රබීන්ද්‍රනාත් තාගෝර් යනු කවරෙක්දැයි ඇසූ පමණින් නිසි පිළිතුරක් දීමට අපහසුයි. මොහු වරෙක කවියකි, නවකතාකරුවෙකි, කෙටි කතාකරුවෙකි, තවත් වරෙක දක්ෂ චිත්‍ර ශිල්පියෙකි, සංගීතඥයෙකි, නාට්‍ය නිෂ්පාදකයෙකි, නාට්‍ය රචකයෙකි, අධ්‍යක්ෂකවරයෙකි, දාර්ශනිකයෙකි. එබැවින් මොහු කවරෙක්ද යන පැනයට තනි පිළිතුරක් දීමට අපහසුයි. ශාන්ති නිකේතනය රබීන්ද්‍රනාත් තාගෝර්තුමා විසින් ආරම්භ කරන ලද්දකි. ශාන්ති නිකේතනය අධ්‍යතනයේ විශ්වභාරති විශ්වවිද්‍යාලය නමින්ද හඳුන්වනවා. ශාන්ති නිකේතනයට අවශ්‍ය තරම් ගුරුවරුන් බඳවාගෙන ඉන්දීය නර්තන සම්ප්‍රදායන් වූ භරත, කතක්, කතකලි, මණිපුරි නර්තන සම්ප්‍රදායන් ඉගැන්වීමට එතුමා කටයුතු කළා. එපමණක් නොව මණිපුරි ප්‍රදේශයට පමණක් සීමා වී තිබූ මණිපුරි නර්තනය ලොවට විවෘත කිරීමෙහි ගෞරවයද රබීන්ද්‍රනාත් තාගෝර්තුමාට හිමිවිය යුතුයි. ගීත 2200ක් පමණ රචනා කර ඇති මෙතුමා ඉන්දියාවේ නෘත්‍ය නාට්‍ය සම්ප්‍රදාය නව මගකට ගෙන ඒමට කටයුතු කරන්නට වුණා. ඉන්දියාවේ පමණක් නොව ඉන් බැහැර රටවල පවා ඉතා ජනප්‍රිය වූ චණ්ඩාලිකා, ශාමා, චිත්‍රාංගනා, ශාප්මෝචන් වැනි නෘත්‍ය නිර්මාණද ඒ අතර වෙනවා. රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ගීත සඳහා නර්තන නිර්මාණය කිරීමෙහි අවස්ථාව ලබාගත් උදයශංකර නැමැති ඉන්දියානු ප්‍රසිද්ධ නර්තන ශිල්පියා රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ගීත සඳහා නර්තන නිර්මාණය කළ නිසාම අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ලංකා ගමනයෙන් පසු ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට ඉන්දියාවට ගොස් නර්තනය හැදෑරීමේ අවස්ථාව උදා වුණා. ඒ අතර පනී භාරත, වසන්ත කුමාර, ශේෂපලිහක්කාර, චිත්‍රසේන වැනි නර්තන ශිල්පීන් පෙන්වා දිය හැකියි. 1913 නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද මෙතුමා නොබෙල් ත්‍යාගය ලබාගත් ප්‍රථම ආසියාතිකයා වෙනවා. කලාකෙතට මහඟු සේවයක් කළ මෙතුමා 1941 අගෝස්තු මාස 7 වන දින මෙලොවින් සදහටම සමුගත්තා. හරි, එහෙමනම් ඔයාලා දැන් දන්නවා කවුද මේ රබීන්ද්‍රනාත් තාගෝර්තුමා කියන්නේ කියලා. මෙවැනි වටින වීඩියෝ දිනපතා නරඹන්න ඔයාලත් කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක press කරන්න. එහෙම කළොත් ඔයාට පුළුවන් අපේ නවතම videos upload කරපු ගමන් දැනගන්න.